දැන් උවහන්සේ කියන්නේ ඒවා ධර්මයේ දැන් මෙතනට එන්න කලින් උවහන්සේ හෙව්වනේ හැමතැනම ඒක වෙලා හොයලා ඊට පස්සේ දැන් උවහන්සේ තේරුම් අරගෙන ඊට පස්සේ ධාන වලට වඩන්න පටන් ගද්දී දැන් උවහන්සේගේ තියෙන වීරිය හිටිය දැන් උවහන්සේ කියන්නේ හැමසෙම මේක ෆෝවිල් දාලා කරන්න බෑ කියලා ඒක උවහන්සේ බඳ පටන් ගන්න කාලේ යන සරිතෙත් එක්ක කොහොමද උවහන්සේගේ නිකන් එහෙම උවහන්සේට උනාද දැන් මුලින්ම මේක හරියන්නේ නැහැ බෑ ඊට පස්සේ කොහොමද උවහන්සේගේ හැරුනේ දැන් මොකද ගොඩක් අය දැන් මම වුණත් සමහරවිට තියෙනවනේ අර කරගන්න මොන කියන එකෙන් අපි යනකොට වැඩෙන්නේත් නැහැ. එතකොට මේ දැන් කරගන්න මොන කියලා ගත්තාම බලන්න දැන් කරගන්න දේ මොකද කරන්න තියෙන බලන්න ඕන. මේක මොකද ප්‍රඥා සාසනය කියන්නේ. ප්‍රඥා සාසනයක හොඳම ටර්නින් පොයින්ට් තමයි මම හැමදාම පෙන්නන නැචේතනා කරණියයි ඕගතරණයයි. දැන් ඒවෙන් ඒ වහරා තෝරගන්න නිවන් දකින්නවා කියන්නේ මොකද්ද? මොකද්ද නිවන? අර ප්‍රභාසර තියෙන හිතක් නතර කරගෙන අභිසංකා නොවිතියා ගැනීමනේ. දැන් ඔන්න ඔය කියන කාරණා ඉස්සරව දසන වෙන පහත් අපි තේරෙනවනේ. ඔව්. කතාව තේරෙනවා. කතාව තේරෙනවනේ. ඉස්සර කතාව තේරෙනාම සාමාන්‍ය මගේ සාමාන්‍ය චර්තරතාව අධික වේගී එකක්. අධිවේගී ටටටටක දිහින වේගෙන් යන එකක්. එතකොට දැන් මේක තේරෙනවා දැන් මේ අධික වේගෙන් යවන එකක් නෙමෙයි මේ. දැන් අපි සංකා නිරෝධය කියන්නේ අධික වේගෙන් යන එකක් නෙමෙයිනේ. ඒක තේරෙනවා අධික වේගෙන් නිරෝධ කරන එකක් මේක. එතන ඒකත් අත මුල් කාලේ අමාරු නා මේක. අමාලා ඉත හොයන්න ගත්තා මේක මොකද මොකද කරන්නේ කියලා. ඔය 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 යනකොට තමයි තේරෙන්නේ මේක ටෙක්නික් තේරෙන්නේ. එකක් තමයි එක සැරයක් දෙසරක් තුන සැරයක් එන ගත්තට පස්සේ වරද්ද ගත්තාම තේරෙනවා ආරයිට් මේකනේ මේක තමයි මග. එහෙම තේරෙන්න ගන්නවනේ. එහෙම තේරලා තියලා තමයි අවසාන ඔය දැන් ඔය චිත්ත භාවනා පව. දැන් චිත්ත භාවනා කරන කොහොම ලෝකේ පුරු ගන්න එන්නේ. ඒත් ඒ තරම් මට්ටමේ චිත්ත භාවනා අර සිව් මට්ටමක්. ඒ සිව් මට්ටමේ චිත්ත භාවනා පව ත්‍රිපිටකේ තියෙන කරුණු වල අර මේක මම කරේ කොහොමද? ඒ කරපොක මේ පිළිපේකේ මගේ හැමතිස්සම දැන් නිවන් දකින්න ඕන මොකද කරන්නේ? බණහන් සෝවාන් යනවා. සෝවාන් මොකද කරන්නේ? බණහන්. මොකද අහන බණ. දෙක ප්‍රශ්න ප්‍රශ්න බණ වයි 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 තීරි වයි තීරි වයි තීරි දා බණ මොකද වයි 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 වයි. පස්සේ නම් උදේ නාමයේ මෙතන තමයි පොයින්ට් එක. එතන ඒකලා ඊළඟට දැන් දැහැන් වඩන්න ගියාම දැන් වඩන්න තියෙන දැන් අපි දැන් අපි දුන්න සේෆ්ටි වලට ආරක්ෂාව කරන හයියට හදනවනේ. හැබැයි ඉමර්ජන්සි එක්සිට හයියට හදමු කොයි. අරගෙන බැරි වුණා. ඒතර ඉමර්ජන්සි එක්සිට හදිය කඩාගෙන බලන් හදන්න ඕන. ආන්නේ වගේ දැන් මේ රියල් ප්‍රැක්ටිකල් සිනාරි ඉන්නේ පැ. දැන් නේද හන්දේක් වගේ දැන් අර 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 මේ වීරි වඩන එක හරියන්නේ නැහැ මේක. ඒක වැරෙන්නේ නැහැ මම. වී කියන්නේ වීරිය වඩන්න ඕනේ මොන දෙයකටද කියන එක හරියට අපි අහගන්න ඕනේ. හරියටම දැන් වීරිය කියන්නේ ලෝකෝත් නිරුක්ති දකින්න ඕනේ. වීරිය රිය විමුක්ත වෙනවා. දැන් නැත්නම් වීරිය කියලා අපි හිතාගෙන ලව් විකාරදේ. දැන් හැම එකම දැන් සුගති කිව්වම පස්සේ සුවයට ගත වෙනවා. අපි හිතාගෙන මේ සුගතිය ගත වෙනවා. දිව්‍ය ලෝක යනවා කියලා. නිවන් සුවයට ගත වෙනවා. සුගති. දැන් ඒ හැම වචනයක ලෞක ලෝකෝත් අර්ථයක් තියෙනවා. ලෞක ලෞකාරයස්නට ලෝකෝතරාරි ඉස්තමාර්ගය. ආර්යයන්ව දෙකක් තියෙනවානේ. ඉතින් ඒ දෙකෙන් මොකටද වැටෙන්නේ කියලා බලන්න. දැන් මේ අපි ගන්න ලෝක සම්මත විරිය වෙන්න බෑ. මොකද ඒක ලව් දැන් මේ ලෝක සම්මතයේ මිනු තේරෙන එක තමයි ලව් කාර්යයන්ම ලෝකෝත්තර යන පෙන්නේ. අපි හොයන්නේ අන්න ඒකද අපි මේ ලෝකෝත්තරක ලෞකිකේ වෑන් ගන්න යනවා කියන හරියන්නේ නැති වෙන්නේ. හරියන්නේ නැහැ. ඒතර ඒ නිරුක්ති වලට යන්න ඕන. ලෝකෝත්තර අපි ගන්න ඕන. ඒක තමයි තේරෙන්නේ. මොකද මේක නතර ඔය එතන විරිය කියන එකත් අපි හරියට ගන්න ඕනේ. නැත්තම් ඒ එන ගන්න. නැත්තම් එන එන එතන කරන්න කියලා අවිසංකාරයක් කරනවා. ඒක තමයි. ඒක වැඩි. ඊම ප්‍රමාණකුලිත මේක මේ අර මේක ඉස්සෙල්ලාම පරමෙන් දේ තමයි දසන පහදාබනේ. පාරපස්සේ රහිත වෙන්න ඕන. පාරේකට නිවන්ම වඩන්න පුළුවන් ඉන්නේ නැහැ. තව කවුරු පාරේ කෝන්නේ. ඊළඟට ඉතින් එහාට මග වැඩි වැඩි යන්න ගන්නවා. ඒ තමන්ට තීරිච් එක අනුර කියලා දෙන්නේ.
තීද තමන් රීච පැකිල නැතේ තමන්ට තියෙ තී තීද වටන කියද තර තිීන මේක තරද තමන්ගේ හැඟීම තමන්ගෙන හැඟීම තමයි වාසර කිවර අපි අහගන්න එක අරගෙන වෙන එක්සාම්පල් එකින් කාරන්න පුළුවන් තේරලා බන අහල හිච්ච තේරදේ වෙන 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 එක්සාම්පල් කියගන්න පුළුවන් තේරතේ තේරච විතරය කරන්න පුළුවන් තේරන තක් කරන්න කරන්න.